වයා වූ කලී සත්‍ය ප්‍රකාශ කරන බොරුකාරයකි අයිබොන්දරුවනි. උසස් පෙල සිංහල භාෂාව සාහිත්‍යය විෂය ඒකකේ සඳහා සෝධනම්වන දුදරුවන්ගේ දැනුම අවබෝධිය කොසලතාව වර්ධනය කරවා සුවිසිිෂ්ට ජෑග්‍රහකය කිල්ලයි මේ අපේක්ෂාවෙන් අපවිසින් මෙහවන වැඩසටහනේ තවත් එක් විෂය ඒකකයක් කරෙහි වධානියමු කිරීමට අයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම නෝතන පද්‍ය සංග්‍රහය කේන්ද්‍රකොටගෙන උසස් පෙළ විභාගේදී ලකුන් විසි හතක් කේන්ද්‍රගත වී ඇති බව උසස් පෙළ විභාගේ පිළිබඳ අවබෝධයක් ඇති ඕනෑම විභාගපේක්ෂකයකුට ඒ පිළිබඳ වැටෙහිම ඇතිවාට කිසිම සැකයක් නෑ. ඒ අතරත් විශේෂයෙන්ම කාවිනිර්මාණයකට, රසාාස්වාදයක් සැපීම යනෝ සුවිශේෂයි. ඒ සුවිශේෂය භාවය අන් දෙයක් නිසා නොවෙයි. ඒ සුවිශේෂි භාවේරැඳී ඇත්තේ කාව නිර්මාණය රසාාස්වාදය කිරීම අනිවාරය ප්‍රශ්නයට එකතු කර ඇති බැවින්. එබැවිනි සෑම විභාගපයකකයෙකුටම රසාස්වාදය පිළිතුර සාර්ථකවලිය වැඩි ලකුණක් ලබාගැනීම ලකුණු පිරුණු ඒකක දහනතම පදනම බව කවුරුත් සීපත් කරගතියුතු වෙනවාම්. විශේෂිම උසස් පෙල නෝතන පද්්‍ය සංග්‍රහයේ කාවෙ නිර්මාණ විසි පහක් වැනි සංකයාවක් විභාගපේක්ෂකයෙකුට ලැබෙන විට එක විභාගපේක්ෂකයාගේ සිත්තුළ ඇතිවිය හැකි බීතිකාවක්. මෙතරම් කාවි නිර්මාණ ප්‍රමාණයක් ඔහුොමද අපි අධියනය කරන්නේ කියලා. නමුත් දරුවනේ කවි යනෝ, අද්‍යියනයකට වඩා රසවිඳීමකට ඇති දෙයක්. රසවිඳීම සඳහා අවශ්‍යවන්නේ මිනිසුකුට පුරුද්ධ පමණයි. පුරුද්ධ තරම් පල පුොරුද්ධ තරම් කවිරසවිඳීමට තවත් වැදගත් සාධකයක් ඇත්තේ නෑ. එනම් ඔබේ විෂයෙන් දසේ කාවිනිර්මාණ විසි පහත් තිබීමේ අනෝ ඔබට රසවිින්දනිස් ඳහ අවශ්‍ය කරන්න වෝ. පුරුද්ද ඔබට උරුම කරදීම සඳහ ලැබුණු සුවිශේෂී දායාදයක් වනා ඔබ වේස කර තත්යකට පත් කරලා උසස් පෙළ විශයන් දේසේ සංකීර්ණ එකක් කලා නොවන බව ඔබ සීපත් කරගතයුතු වෙනවා. විභාගේ ලංවෙන කොට බොහෝ දරුවන්ගේ හිත්තුල තියෙන බරපතලම අර්බෝදය වෙන්නේ කොයි කාව නිර්මාණය රසස්වාදී සඳහා හමුවිවිධයන හැඟීමයි. දරුවනේ. මගේ අදහස නම් කිනම් කාව නිර්මාණයක් ඔබට හිමිවුවද ඔබ ඊපිළිපනඳ බියසැක සංකා ඇතිකරගතයුතු නැහැ. ඔබට ඇත්තේ කාවෙ නිර්මාණ විසි පහේ නිර්මාණකරුවාගේ අරමුණහෙවත් පරමාර්තය කුමක් දැයි අවබෝධ කරගැනීම පමණයි. කාවෙ නිර්මාණ විසි පහක නිර්මාණකරුවාගේ අරමුණහෙවත් පරමාර්ථය සක් කරගතන් ඕ නෑම කෙනෙකුට කාවනිර්මාණය රසාස්වාදය කර හැකියි. එනිසා රසාස්වාද විසි පහේම දීර්ග දීර්ග සටහන් ඔබට විභාගේට රැගණියයායුතු නැත. ඔබට ඒ පිළිබඳ මහත් වේසක්ගතයුතුත් නැත ඇත්තේ කාවි නිර්මාණ එකින් එකට එකින් එකට නිර්මාණකරුවාගේ අරමුණ පරමාර්ථය කුමක්දැයි පසක් කර ගැනීමයි. මනමක් ආවිනිර්මාණයක අර්මනයවත් පරමාර්තය පසක්කොට ගෙන. ඒ කාවිද ඒ අරමුණ පරමාත්‍යය පිළිබඳ අවබෝධයක් ඇති ඕනෑම දරුවියකුට විභාක ප්‍රශ්්‍රපත්තරයේදී කාවිනිර්මාණ විසි පහින්. කිනම් කාවි නිර්මාණයක් ලැබුණත්න් කිසි සේත්ම දරුවන්ට රසවිින්දනයට පහස්ථාවයක් ඇතිවෙනිනයි. අරමන පරමාර්ථ සිත්තුරින් අවදි වන සෑම නිමේශයකම වදනක් වදන පාසා ඒ ඒ කාවිනිර්මාණවල රසජ්ඥතාවය රසික සිත්සතන්තුළ පිබිදෙනවා නොවනුමානයි. එබැවින් කාවනිර්මාණ රසස්වාදයේ පිරිිබඳ දෙගිරියාවක් ඇතිකර ගතයුතු නැහැන්. ඔබ මෙවර විස උසස් පෙල වි බාහගෙන සෝදානම්මිට දර්ුවෙක්්ද. ඒ රසාාස්වාදයේ පිළබඳ ඔබෙහිතේ සැකැ සංකාවක්ති බේද. කිනම් කාවේ රසාස්වාදී ල බේවිදි කියල බියක්ෂක සංකාවත්ති බේවිද. සියලත් හරරින්න. කාවේ නිර්මාන්න විසි පහේම නිර්මාණකරුවාගේ අරමුණේවත් පරමාර්ථය ඒ කාරණාව පුතේ ඔබ කඩදාසික සතහන් කරගන්න. සටහන් කරගෙන ඒ කාරණා විසි පහ අවබෝධ කරගෙන ඔබට යන්න ඒ ලැබුණු අවස්ථාවක ඒ අවබෝධාත්මක ගමනක් යැන අවස්ථාවේදී ඔබට විබහගේදී ලෙබෙන්නේ අඳුර අපේ දුකනිවාවි කාව නිර්මාණයේ යැයි ඔබසිහිෙන්නගා ගන්න. ගුණදා සමර සේකර සූරීන්ගේ නිර්මාණචාරිකාවේ නිර්මාණ කරට බඳුන්නනු සුවිසිිෂ්ට අග්‍රඵලයක් වසයෙන්. අපිට හඳුන්වන්නට පුළුවන් අඳුර අපේ දුකනිවාවි කාවි නිර්මාණය ඔබට විභහගේදී රසාස්වාද කිරීමට ලැබුනොත් ඔබ ඒ පිළිබඳ කලබලවේතු නැත. නිර්මාණකරවාගේ අරමුණහිෙවත් පරමාර්ථය ඔබට මතක නම් ඔබට ඇත්තේ ඊළඟ පියවර පදයෙන් පදය කවිපද කියවා ඔබ අවබෝධ කරගැනීම පොනයි. ඔබෝධ කරගැනීමෙන් අනතුරුව ඔබේ හිතතුළ ඒ පදයක් ස්පාස නැගෙන රසය ඒවා වදන් බවට පරිවර්තනය කරවා රසවින්දනයක් ලිවීමයි ඔබට විභාගේ ඇති ඩොකුම අභියෝගය. එනිසා ඔබට පුරුද්ධඇති කෙනෙක් නම් අරමුණ පරමාර්තය ඔබට මතගනන් පුතේ ඔබට පුළුවන් රසස්වාදයට සාර්ථක පිළිතුරක් ඔබට එකතු කරන්න. ම අපි අවධාන ොමුකරමෝ ගුණදා සමරසේකර සූරින් විසින් නිර්මාණ කරණයට බඳුන් කරන ලද. අඳුර අපේ දුකරිවාවි කාාව නිර්මාණය තුළින් නිර්මාණකරුවා අරමුණකොටගෙන ඇත්තේ කුමක්ද කියලා. නිර්මාණකරුවා අරමුණු කොටගෙන ඇති කාරණාව අපිට සංෂිප්තයෙන් ප්‍රකාශ කරන්නත් පුළුවන් තීර්ගවසයෙන් ප්‍රකාශ කරන්නත් පුරුවන්. සංශිප්ත වසයෙන් අප අපේ අදහස හිතර ගත්තොතුන් දවසපුරා අව්ව වැස්න බලා. වැඩත් එක්ක හරි හරියට ඔට්ටු වෙලා හවස්යාමේදී තමන්ගේ නිවස කරා එන ගැල්කරුවෙකු තමන්ට උදේයිඳං හැන්ඩෑ වෙනකන් සහය ලබාදුන්නු. ගවයා සමග ඇතිකරගන්නා ලද ආත් දෙහාත්මික දොඩමළුවේ මක්න් මේ කාවනිර්මාණයෙන් විවරණය කිරීමට ගුණදාස අමර සේකරයන් අරමුණු කරගන්නා ලැබවා. එව පැහැදිලි වෙනවා තමන්ගේ සේවාකම් නිම කරලා තමන්ගේ නිවහන කරා එන ගමනේදී තමන්ගේ ගැල්කරවා තමන්ගේ ගවයා පිරිිබඳව අත්සී මිත කරුණාවකින් සත්ව කරුණාවකින් මෙන්ම කෘතවේදී හැඟීමකින් යුක්තව ගවයා පිළිබඳ හිතන සෑම නිමේෂයකම ගැල්කරුවා ගේසි තුළ හටගන්නා ලද සිතුවිඩි සමුදායක් මේ නිර්මාණය තුළ ගැබ්කිරීම නිර්මාණකරුවාගේ අරමුණ වුණා මෙක අරමුණ අපි පළල් දෘෂ්ියකින් අවදහන් ලක්කර ගත්තොත් එහෙම මේ කාව නිර්මාණය එන්නේ ගැල්කරුවෙක්. ඇතැම් ගුරු බවතුන් මෙතන ගැල්කරුවයකු නොව මේ ගොවියකු යයිද විවරණයට බඳනු කරනු ලබනවා. එහි දොසක් ඇත්තේ නැත. එහි දොසක් ඇත්තේ නැත. ඒ මන්දයතුන් විද්ගනිතයට විද්‍යාවට නිශ්චිත නිගමන තිබුණාට සාහිත්‍යයට ඇත්තේ සාධාරණ නිගමන. එන යම්කිසි රසිකේකු විසින් මේ කාවිනිර්මාණය ඉන්නේ ගොවියකියයයි තර්ක කරන්නේ නම් එහි කිසිදු ආකාරයක දොසක් නැත මන්දයත් සාහිත්‍යයට ඇත්තේ සාධහර නිගමනයක්. මමද මෙම කාවනිර්මාණය තුළින් සාධහර නිගමනයක් ලබාදීමේ අරමුණින්, මම යෝජනා කරසිටිනවා මේ කාවිනිර්මාණය තුළ ඉන්නේ ගැල්කරවික්කයා. ගැල්කරවෙකුගේ මනෝ භාාවයක් සෙවුලෙසි විස්ලේෂණ එකනේ කාවි නිර්මාණය තුලින් ගොඩිදාා සමරසේ කරයන්. ඊටත් එහා යන සමාජ ආර්ථික ගැඹොරු විවරණයක්ෂදු කිරීමට මෙම කාවි නිර්මාණය ඉවහල් කොටගෙන සිටිනවා. මේ ලෝක දහතුව තුළ විශේෂයම අපේ රට තුළ සම්පත් බෙදී යාම සම්පත් බෙදී යාම විසම වූයේ කවදාද. ම්පත් බෙදී යාම විසම උදා සිට මේ ලාංකි ජන සමාජය තුළ ඇති පන්තියක් සහ නැති පන්තියක් නිර්මාණය වූ බව සත්්‍යයක්. ඇති අයට ඇතිවෙන්නට දීලා නැති අයට නැතිවෙන්නටම ඉඩහැරීම මේ සමාජ තලය තුළ අපිට නෙතදැකී හැකි සර්වාත්‍රික සත්්‍යයක්. ඒඒ කාරණාව හේතුකොටගෙන සමාජ දේහේ තුළ ඇති පන්තිය සහ නැති පන්තිය. දන්න පත්ති පන්තිය සහ නිර්ධන පන්ති යනෝ විසමතා සහිත පන්ති සමාජිකමයක් බුඩ්න ගුණා. ඒ විසමතා සහිත පන්ති සමාජකමේ තුළ පීඩිත පාන්තික සමාජකමේ තුළ ජීවිකාව ගත කරන ගැල් කරුවෙකු. දවස පුරහ වැඩත් එක්ක හරිහරියට ඔට්ට් වෙලා අව්වට වෙලිලා. වැස්සට තෙමිලා. මහපොළොවට තමන්ගේ දහදිය කඳලු වගුරුුවලා. කෙල දහසත් දුක්වේදනා මැද. දවසේ වැඩ කටයුතු නිමා කරන. නිවා කොට නැවත අවස්්‍යයාමේදී නිවහන කරා එන ගමනේ දී ගැල්කරුවා තමන්ගේ ගවයා සමග ඇතිකරගනු ලබන දොඩමළුව තුරින් ගැල්කරුවෙකුගේ මනෝ භහාවේ මෙන්ම විසමතා සහිත පන්ති සමාජකමය තුළ පීඩිත පාන්තික සමාජිකමය තුළු ජීවිකාවගත කන මිනිසුකුගේ සිතුම් පැතුම්වල හැඩවුරුක්ද කවියා කවියට නංවා ඇති බව අපිට පැහැදිලි වෙනවා විශේෂයෙන්ම සංවාද සීලී කාවිම රටාවකට අනුගන දත වුණු අඳුරු අපේ දුකනිවාවි කාවි නිර්මාණයේ ගැල්කරුවා තමන්ගේ ගවයා සමඟ දොඩමඩුවන ආකාරයක් කවයා නිර්මාණ කරණයට බඳුන්කොට සිරිනවා. ගැල්කරවාද ගවයාද අතර ඇත්තාව ආධ්‍යහාත්මික මෙන්ම දයාබර වූ ලබැන්දියාව මන තරම්නම් බල එකක්ද යන වගකාවි නිර්මාණේ සමාරම්භක දොඩමළු වදන් කීපේ තුරින් රඕනෑම රසකයකුට පසක් කරගත හැකි වෙනවා තමන්ගේම ලේන් සුජාත දරුවෙකු සමග දොඩමළුුවන දයාබර පියකුමෙන් ගැල්කරුවා ගවයා සමග දොඩමළුවන ආකාරය යමන් කළුව ගෙදරයන්න කන්ந்தවඩින් අඳුරනවා උඹට වගේ මගේ ඇගටවන් හරිම මහන්සිය දෙනෙනවා. වදන් ඇතුළේ ඇත්තේ මහා දයාබර හැඟීමක්. වදන් තුළ ඇත්තේ කවයකට වඩා සෝකාලාපයක් දෙයන වග අපිට සංනිවේදනය කර ගැනීමට කිසිසේත්ම අපහසුවක්නේ. යමන් කළුවේ ගෙදර යන්න යන ඇමතුම තුළින් ගැල්කරවා, හලුවා කෙරෙහි නොයිසේනම් ගවයා කෙරේ ඇති දයාබරත්වය මොනතරම් ප්‍රබලදයන වග සංනිවේදනය වෙනවා. යමන් යන වදන තුළ ඇත්තේ ආදරයයි. යමන් යන වදන තුළ ඇත්තේලෙන් ගතුකමයි. යමන් යන වදන තුළ ඇත්තේ සෞර්දත්වයේ ඇමතුමාක්. ඒ තරම් දයාබරූ ඇමතුමක්. කලුවාට ගැල්කරුවා විසින් සිදුකරන තරමට ගැල්කරුවා දයාබර වූ මිනිසෙක්. ගවයෙකු ගැලහි බැඳගෙන කෙවිටක් අතැතිව ගවයාට ඇතැම්මිට පහර දෙමින් ගැලවේගෙන් පදවන බර ඔස් බර අදින්නට අනු බල දෙන ගැල්කරුවෙකු අව්වට වේලිලා වැස්සට තෙමිලා මේ අවකාස්තකේ කරකුට්ටන් වෙලා. හම හම රැලිගැහිලා ලුගැහිලා ඇස් ගිරිලා කෙස් තම පැහැටි පත්වෙලා බුලත්තට කෑමෙන් තමන්ගේ ද්්‍යපල රතුවන් වෙලා හකු බැහෙලා විරූපී රූපයක් ඇති ගැල්කරුවකුගේ. හදවත මොන්න තරම්නම් සුරීප සුරූපි දෙ යන වග රසිකත්තුයට බරපතල වූ රසබරසතුවිලි ඒත්තුගන්නුවට ගුණදස අමරසේ කරයන් කාාවනිර්මාණය සමාරම්බේදිමලබාදී ඇති අනුබලය මොනතරම්නම් රසා ලිප්තද. යමන් කළුවේ ගෙතර යන්න කඳවඩින් අඳුරයෙනවා. උඹට වගේ මගේයගටත්න් හරිම මහන්සීදැනෙනවා. උදේ ඉඳලා ැල් ගවයා තමන්ට ලබාදුන්නු සහය පිළිබඳ ගැල්කරවාගේ හිතතුළ ඇත්තේ මහත් වූ සතුටක්. මහත්තුූ කෘතවේදී හැඟීමක්. ඒත් දවස පුරාවටම වැඩකරලා හවස්යා මේ ගෙදරෙනකොට ගැල්කරුවාගේ හිතතුළ මහා බරපතල ප්‍රශ්ණයක් ඇතිවෙනවා. ඒ ප්‍රශ්නය අනෙකක්න වෙයි. දවස පුරාවට මේ ගවයාගෙන් වැඩගැනීම පිළිබඳ ගවයාගේ හහිත්තුල කිසියම් නෝ කාඩුවක් වවත් ඇද. ඒ නෝකඩුවක් ඇත්නම් මේ නෝකාඩු දුරුකරවන්නේ කොහොුමද කියන දයාබර හැඟීම ගැල්කරුවා ගෙහිත තුළ ගොඩ්නැගී තිබුණු බව පැහැදිලි වෙනවා. ඒ නිසාම ගැල්කරුවා ගවයාගේ හිතදිනාගැනීම අරමුණුකොටගෙන ගැල්කරුවා ගවයාට කියන්නේ උඹට වගේ මගේ ඇඟෙට්ටත් හරිම මහන්සේ දැනිෙනවා. වෙහෙස මහන්සි වෙලා ගෙදර එන ගවයාට කියනවා, උඹට කල්ුවේ උඹට විතරක් නෙවෙ මටත් අදහරිවේශමහන්සේ. මටත් තරිවේශමහන්සී, යනුවෙන් ගැල්කරුවා, යා සිටින්නේ තමන්ගේ හදවතේ ඇති සෝකාලාපය ගවයාට සංනිවේදනය කිරීමටයි කෙතරම් නම් පස්චාත්තාපයක් කෙසරන්නම් සත්ත කරුණාවක් ගැල්කරුවාගේ හිත තුළ ඇදද යන වග කවය තුළින් කවියා සංනිවේදනය කරනවා මහා සමාජයට වග වන මහා සමාජය බරාදින මහා සමාජයට නොඒකවිද ආකාරය ඇපවී කැපවී කටයුතු කරන. ගැල්කරුවා, තමන්ගේ නිවසබරා එන ගමනේදී. මහා සමාජයට සාපකරමින්. තමන්ගේ ගවයා තමන්ගේ පාක්ෂිකෙ බෞට් පරිවර්තනය කරගමින් ගනිමින්. විශේෂයෙන්ම විප්ලවකරුවකුසේ. මහා සමාජයට ගල්ගහලා මහා සමාජයේ බිමදාලා. මේ පිම විප්ලවයක් කිරීමට සැරසීමට යන විප්්‍රවකාරී කම්කරුවකුට වඩා. දයාබර් බෝසත් ගතිපයතුන් ඇති ගැල්කරුවේගන් මේ කාව නිර්මාණය තුළින් විසද කිරීමට ගුණදා සමරසය කර කවියා සමත්වෙනවා. ගැල්කරුවාගේ වදන් මාලාව තුරින් කවියා සංනිිවේදනය කිරීමට වෙරවෑයම් දරන අපූරු කාරණාවක් වයංගේයාාර්ථවත්ව කවියා සංනිවේදනය කරලතියෙනවාම්. විශේෂයිම්ම ඉරණැගි වේලේසිට ඉරබැස යන මොහොත දක්වාම. හරි හරිට වැඩත් සමඟ ඔට්ට වෙලා. ඉර බැහැල යනවිට නිදහස ලැබෙන කම්කරුවෝ. මුලු කාලේපුරාවටම වැඩකරන මිනිස්සු බවට පත් වනා අඳුර උදා නොවෙන්නට අඳුර උදා නොවෙන්නට කිසිදාක තමන්ට විවේකයක් ඇත්තේනේ ඒ නිසා අඳුර උදාවෙන කල විවේකය උරුම වන බැවින් ගැල්කරුවාට අඳුර දෙවියන්ගේ දිව්‍යමය දායා දෙයක් මේ සමාජ දේහයතුළ ඇතිනැති පන්ති සමාජකමේ තුළ ජීවිකාව ගත කරන මිනිස්සුන්ට මිනිස්සු පිළිබඳ හිතන්නට බැරිවුණාට දෙවුලුව වැදවාසේ කරන්නාව දෙවියන්ට මිනිස්සුන්ගේ දුක වැටහේෙනවා. ඒනිසා දෙවියන් විසින් එවන ලද උත්තරීතරදායාදය අඳුරයි. අඳුර නොවන්නට පනයන්නතේ කම්කරුවන්ට වැඩකිරීමට සිදුවන බව මේකාවිදිරිමාණින්ට. කවියා සංනිවේදනය කිරීමට වැෑයම් කරසිටිනවා. උදෙහිටන් අවුකට්ටේ උඹවතියන් මැඩෙව්වාට උඹේ හිතට අමාරුදැයි කියාපංකෝ දැන්වත්මට. මේ කිසිවක් කතා කළත් කිසිම දෙයක් ගවයාගෙන් ප්‍රතිචාරයක් නෑ. කිසිම දේකට ගවයාගෙන් ප්‍රචාරයන් නැතිවෙනකොට ගැල්කරුවාගේ හිතතුළ ඇත්තේ පස්්චාර්තාපයක් ගවයා නොහොඳ නෝ කාඩුවක් හිතතුළ ඇති කරගෙනද මේ නහටව පසුවෙන්නේ කිනෙ හැඟීම මත ගැල්කරුවා නැවත වතාවත් තරමක දයා බරත්තෙන් දොඩ මඩුවෙනවා. උදේ හිටන් අව්කට්ටේ උඹවතියන් මැඩෙව්වාට මඩෙව්වාට කියන වදනය දොනිතා ආර්ථයි. අර්ථ දෙකක් අපට ගන්න පුළුවන්. එක පැත්තකින් කුඹුර මැඩවීම අනෙක් පැත්තිෙන්ට. අසීමිතව වැඩගැනීම. එනිසා මෙම වදනින් මම ඔබට යෝජනා කරන්නේ කුඹුරක මැඩෙව්වා කියෙන වාච්චර්ථයෙන් එහාගේ වයන්ගේ අර්ථකටි අවධාන යොමකරොත් මෙතන මැඩෙව්වා කිය කියන්නේ ප්‍රමානයට වඩා වැඩගත්තා කියන කාරණාවයි. එහෙනම් මේ කාවිදිර්මාණය තුළිඉන්නේ ගැල්කරුව කියන කාරණාවට යුක්ති සහගත යොමවීමන් දෙැන් අපිට ලැබිට තියෙනවා. උඹේ හිතට අමාරු දැයි කියා පං කොදැන්වත් මට. උදේ ඉදර මම කියපු කියපු හැම වැඩක් උඹමට කරල දුන්නා. ඒත් උඹ වචනයක නෙවීම මට වෙනසක් කළේ අනේ කළුවේ. උඹ හහිතට අමාරුවක් එහෙම තියෙනවනං අනේ කළුවේ දැන් මට කියා පං ඒ ගැන මගේ හිත උඹ ගැන හදවතිය දුක පෙරිලා. ගැල් කරුවෙකුගේ මනෝභාාවේ ඉසිියුම් ලෙස විශලේෂණය කිරීමට. ගුණදාා සාමරසය කර කවියා. තමන්ගේ අධ්‍යකීම් නෙමති යාලෝක දහරාව පීරිිත පාන්තික සමාජිකමිතුරු ජීවිකාව ගත කරන්නාව ගැලකවරුගේ චිත්ත සන්තාානය අඳුරු අහුමළුවලට එල්ල කරලා. ඒ ඒ සන්තාානගත මනෝ භාාවයන සියුම්ලෙස විශ්ලේෂණය කිරීමට ගත්ත උත්සාහය දරුවනේ මොන තරම් සෞුන්දරයාාත්මකද මොන තරම් යථාර්ථවාදීද. කවිියකට කළ හැකි විස්කම කවිියකට පෙ කෙළ හැකේ. ප්‍රාතිහාරය මොනතරම් ප්‍රබලද කියන කාරණාව කවියා සංනිවේදනය කරනවා. මහා සමාජත් එක්ක ඔට්ටුවෙලා දවසපුරා මොහිස මහන්සිවෙලා කිසියම් සොච්චමක් ඇරගෙන ආපහු තමන්ගේ නිවහන කරා එන ගැල්කරුවා බෞද්ධ සමාජිකමේ තුළු ජීවිකා වගත කළ කම්කරවා එලෙයි සම්මත සමාජිකමයට අවයිරීලෙස අවධහන යොමු කළ බව කවියා කීමට සමත්කම්පානවා බාහිර සවරූ පෙන් රලු පරලු පෙනිමක් ඇතිවුවද අධ්‍යාත්ම මොනතරම් රුදු මොලොක්දයන වග කවියා සං්‍යවේදනය කිරීමට පාවිච්චිකනුව හරිියපූරු කාරණාවක් බ සංස්කෘතියඇතුළ ජීවිකාව ගත කරන බෞද්ධයා. ගැල්කරුවෙද්ද කම්කරුවෙක් ද නොෙසේ නම් ඉහළේ ඇසම් මත සමාජික මෙක ජීවිකාව ගත කරන කෙනෙක්ද. ඒ ඒ ඕනෑම කෙනෙකුගේ සෙත්සතන් තුොළ කර්මඵලවාදයේ පිරිබඳතියන අවබෝධය. ඒ අවබෝධය මට්ටමින් කර්මඵලවාදිය පිළිබඳව යථාර්ථවාදව හිතන්න සෑම මිනිස්සෙක්න යොමු වී තිබීම කෙතරම් නම් ප්‍රබලයිද. විශේෂයම ඇතිපන්තිර විරුද්ධව වෛරී ලෙසින් තමන් විප්ලව කරමින් තම අයිතිවාස්කාන් ලබාගැනීමට වෙරවෑ යම්දරණ දේ සහගත ගැල්කරුවයකොට වඩා. තමන්ගේ ආගම දහම සීපත් කරමින් කර්ම පලවාදේ අනුවස අල්ලතීරණ නිවන බව. පසකර ගනිමින් යතාාර්තර මුොහුණදීමට හටයුතු කිරීමට සමත්කම් ගැල්කරුවෙක් නම් එක මිනිසාගේ අභ්‍යාන්තර මොනතරම් සුදීමත්ද. ඒ සුදීමත් මිනිසපුගේ අභ්‍යහන්තරය ගැල් කවියා කවිර් නංවා සිරිින්නේ කර්මේ තමයි පලිසන් දෙන්නේ අපගේ මේ විදිහට. ර්මඵලවාදේ බුදු දහමට අනුව තමන්ගේ ජීවිත්‍යය විශලේශණය කිරීමට තරම් ප්‍රඥාවක් අවබෝධයක් ඇති කම්කරුව මේ සමාජක මෙතුර ජීවිකාව ගතකලාම් විශේෂිම බුද්ධහමතුරින් අවබෝධය ලබාගන් ලද බුද්ධහමින් හික්මීමක් ඇති කරගන්නා ලද මිනිසකු මොනතරම් නම් සංවේදිදයන වග මේ කාරණාවතුරින් කවයා කියන්නට උත්සාහ කරනවා. මේ කිසිවක් ගැල්කරවා දොඩමල් වුවද කිසිදු ආකාරයක ප්‍රතිචාරයක් ගැල්කරුවාට ගවයාගින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා. තමන් ආදර බර දරුවෙකුට, කිසියම් මානසිකල්ල සක් ලබාදමින් දරුවා කන්නට බොන්නට ආසාකරන දෙයක් ලබාදමින්. ඒ දරුවාගේ හිත ආකර්ශණය කරගන්නට තමන්ගේ ආදරේ පෙන්වීමටවෙරවයම් දරන තාත්තාකිනෙකුමින්. තමන්ගේ ගවයා සමඟ මෙන්න මෙසේදොඩ මළුවෙනවා. ගෙතර ගිහින් ඇල්ලගාවින් හොඳ තන්න කොල ටිකක් උඹට තලු ගහගහ බඩ පිරින්න ගෙනත්දාන්නම් කන්නට. කවයා කියා සිටින්නේ හරියාපූරු දෙයක්. තමන්ගේ ලෙයින් සුජාත දරුව ගුගේ දවස පුරා වැඩ ඇරගෙන හවස් යාම වෙනකොට තාත්තකෙගේ හදවතිය ඇතිවෙන දුක කොච්චරද. ඒන ගමන් ටොපියක් සීණි බෝලයක් ඇරැදීලා. ඒ පොතාගේ හිතර දරුවවාගේ හිතර සතුරක් ඇරන්දීමට වෙරෑයම් දරන්න තාත්තකෙනෙකු සේ ගවයා සමඟ දොඩ මළුවීමෙන් කියා සිටින්නේ. ගෙතර ගිහිල්ලා හොඳ තනකොල ටිකක් ඇරගෙන දෙන්නම්. දොයි ගේයිමුල්ලේ පිදුරොත් තියෙනවා. කලු උම්ඹ පිදුරුවලට වඩා කැමතියි තනකොළවලටන මම ඇළගාවට ගිහිල්ලා ඇළගාවින් තැනකොල ටිකක් කපල දෙන්නම් උඹට තල්ලූ ගහගා රසවිඳන්නට. ගවයාගේ ආහාරවේල සැපවීමට ගැල්කරුවා සූදානම් මෝද. ද තවමත්ම ගැල්කරුවාගේ ආහාරවේල සූදානම් නැහැයි. තමාගේ ආහාර වේලට වඩා තමන්ගේ ජීවිතය වෙනුවෙන් දිව හිමියෙන් ඇපවී කැපවී තමන්ගේ පැවැත්ම උදිසා සහය වන ගවයා කෙරෙහි දක්වන ධයාබර්‍ර දිචාරය මොන තරම් ප්‍රබලිකක්ද. තම ආහාර වේල තවම සෝදානම් නැත. ඒත් ගවයාගේ ආහාර වේල වෙනුවෙන් යුහුසුළුවෙන ධයාබර මිනිසෙක් ගැල්කරුවා. යා අබර මිනි සිග්ගල්රවා. බාහිර පෙනමෙන් රළුපරල්ලු ඕද අධ්‍යාත්මය මොන තරම් රුදු මොලොක්ද යන වග කවයා ගැල්කරුවේකුගේ අධ්‍යාත්මය ඉස්සියුම් ලෙස රසිකයාගේ සිත් සතන්තුලිනි ස්පර්ෂ කිරීමට කවයා ලබාදුන්නු එඩකඩ මොන්න තරම් අපූරු එකක්ද. විශේෂේම මේ ලෝක දහතුර ජීවිකාව ගතකන දේඩිත පාන්තික සමාජිකම මිනිසුන්ට. සිවකුගෙන් පිලිසරණක් නැතිවෙනකොට ඒ මිනිස්සුන්ට පිලිසරණ එන්නේ දෙවියෝ විතරයි. අදශ්‍යමාන බලවේගයන් කෙරහි මිනිස්සු යොමුවෙන්නේ මෝඩකමකට වඩා අසරණකමටයි. ජීවමානවන්න කිසු මිනිස්සුගෙන් පිසරණ නොමැතිව වන කලද. අධුශ්‍යමාන බලවේගයන්කිරේ විශ්වාස්ථබන අහිංසක මිනිස්සූ ඒ තුළින් තමන්ගේ හිතට ශක්ති අත් දහිරයක් ඇතිකරගනු ලබනවා මේ ගැල්කරුවාදේ සේ වූ කෙනෙද්දකි නැහැඟීම අපට දැනවා. දියු තමයි අඳුර දුන්නේ අපේ අඟපත නිවාගන්ට හනික යමන් ගාල් වෙලා අඳුරුරෙද්ද පොරොවගන්ට හනික යමන් ගාල් ලා අඳුරෙද්ද. පරවාගන්න හනික යමන් කියල කියන්නේ ගැල්කරවාට ගමන ප්‍රමාද වෙලා නොවෙයි හනික යමන් කියලා කියන්නේ අදුුර්රෙද්ධ පරවාගෙන නිදහසේ වැටන්න නිදහසේ වැටලා එකට වැටල බුදියගන්න. එකට වැටේ නිදාගන්න කියන වදන තුරින් කවියා සංනිවේදනය කරන්න අදන කාරණාව මොන්න තරන්න අපූර්ධ. එකට වැටේ නිදාගන්ටයන්නෙන් කවියා සංනිවේදනය කරන්නේ එකක්ම පන්තියමිනිින්ස් සුදෙෙක්. ගවයා තිරස්්චීනකර සත්වයෙක් ගැල්කරුවා මනුෂයෙක් එහෙත් ගවයාගේ නිවහනයි ග ගැල්කරුවාගේ නිවහනයි එකක් නෙවෙයි දෙකක්. එක්කම පන්තියේ මිනිස්සු. දෙද නාම කම්කරු පන්තියේ ජීවිකාව ගත කරන මිනිස්සු. එක්කම පන්තියේ මිනිසුන්ට මිනිසුන්ගේ දුක්ක දැනනවා. එනිසා ගැල්කරුවා කියනව ගවයට එකට වැටේ නිදාගන්ට අපි ඉක්මන්ට යමු. මගේ කකුලේ කටුවැනිලා ඉවසන්නට බෑරිදේවිී අන්දකාරෙ තෙල්ගාලා ඒ විසකටුඇදදමාාවී. පැහැදිලි වසේම්ම ගවයාට ගැල්කරුවා හිටියාට ගැල්කරුවාට කිසිවෙක් නෑ. දවසපුරාාවහෙස මහන්සිවෙලා ගවයා ගාලට ගියයාාට පස්සේ පිදුරු ටිකයි. කුට ිකයි සපයන්න ගැල්කරුවා හිටියාට ගැල්කරුවා දවසපුරාවට වේස මහන්සි වෙල තමන්ගේ පැල්පතරගියයාාට පස්සේ කහට උගුරක් හදා දෙන්න තරමට කෙනෙක් ඇත්තේ නෑ. පීණිත පාන්තික සමාජික මේ ජීවිකාවගත කන මිනිසුන්ගේ සමඟ ජීවිකාවගත කරන්නට එන සහයට එන දීගතල එන මිනිසුන් කෞුරුද වෙක්නෑ එක් පැත්තකින් නැති බැරිකම එක් පැත්තකින් විශේෂයම තනිකම මේ සෑම පැත්තකින් වැටකැන කම්කරු පන්තියේ මිනිසිකුගේ ජීවිතේ ඇතුලාන්තේ කවියා සනිවේදනය කරන්නට මේ කොතරම් නම් ප්‍රබලපිටු බලයක් කරගෙන තියෙනවාද. මගේ කකුලේ කටු වැනිලා පරසගෝ චරයි. මගේ කකුලේ කටුවැනිලා කියල කියනකොට පුතේ අපිට කවිය අහනකොට අපේ ඇගේ කටුවල්නො වගේ අපට දැන්නවාස් පරසගෝ චරයි. ඒ තරමටම කවියා සංවී දිවිධතමන්ගේ වදන් භාවිතා කොට ඇති බව තියෙනවා. ඒ ඇනිච්චි කටු ගලවන්න කිසිවෙෙක් නෑ කළුවේ උඹ ේ නම් කකුලේ කටුවැනිෙන් නෑ මොකද උඹට හොඳ ගණකමේ යුක්ත වූ කුර තියෙනවා. ිකොලි කටු වැනිලා එ තමන්ගේ දුක ගැල්කරුවා ගවයාට කියන්නේ ගවය ගීතේ නෝක කාඩුවත් තියෙනව නම් ගැල්කරුවා පිරිිබඳ සානොකම්පිත හැඟීමක් ඇතිකරවීමට බව පැහැදිලවෙනවා. දවස පොරහම එක විදියට වැඩත් සමඟෝ ඔට්ට වෙල හැන්දෑවේ පිල්ලගේ වැතිරුණහම ගැල්කරුවාට නින්ද යනවා ගැල්කරුවා ම දන්නේනේ. තරමට ඔහුගේ ඉින්ද සැරයි ඒත් අහම්බින් මෙන් අඩ අඩ නින්දේ හෝ ඇහැරී බලන විට සෑම වෙලාවකම ගවයා අවදියෙන් කියලායි ගැල්කරුවාට දෙැනෙන්නේ තමන්ද සුවනින්දක් ලැබීමත් ග ගවයාට සුවනින්දක් නැතිවීමත් පිරිබඳව ගැල්කරුවාගේ හිතේ තියෙනෙ මහා දුකක් වේදනාවක් කඳුරස් සන්තාපයක් තන්ගේ කිරි කැටි දරුවෙකොට සුවනින්දක් නැතිවිටක අම්මා තාත්තා කෙනෙකු ස් දුක්වෙන්නේ කෙසේද කම්පාාවන්නේ කෙසේද. ඒ විදිහටම තමන්ගේ ලේන් සුජාත දරුවෙකු සේ ගවයාගේ නින්ද නැතිකම් පිළිබඳව ගැල්කරුවාගේ හිතේ තියෙනෙ දුකක් වේදනාවක් කඳුලක් සන්තාපයක්. හැන්දෑවට ඔඹ ඉඳගෙන තලුගහනවා මට එහෙනවා උඹට කළුවේහුඟක් කොරද හැන්දෑවට නින් දෙ යනවා. කළුවේ හැන්ඩෑවේ උඹ ඉඳගෙන තළුගහනමට ඇහෙනවා. මං අහන්නේ කළුවේ උඹට ඇත්තරම් නිින්දයනෝ හොරයිද. මටනම් වැටිච්චිගමං නින්දයනවා. ඔහුට නින්දයාම පිළිබඳ කළුව කළුවාට නින්ද නොයාම පිළිබඳව ඔහුගේ ඇත්තේ දුකක් වේදනාවක් කනගාටුවක්. අනෙකා පිළිබඳ සංවීදිව හිතීමට අහිංසක මිනිස්සුන්ගේ හිතේ කොච්චර ඉඩක් ඇදයන වග පැහැදිලි වෙනවා. මන්ගේ තිරස් චීන ගත සත්වොයාකිරේ දයාබරත්තෙන් බලන්න ගැල්කරවා හිටියාට සමාජයට වග කියෙන සමාජයේ බරාධින ගැල්කරුවා පිළිබඳ සංවේදි වෙහිතන්න තවත් මිනිසකු නොවීම මේ මිනිස් සමාජයේ මනුෂ්‍යත්වයෙන් යුක්තෝ මිනිසුන්ගේ හිගයදද යන වග අපට පසක් කරවන්නට කවියා අවධහනය යොමු කරවටවා. එහෙමනම් පීරිිද පාන්තික සමාජක මිනිසුන්ගේ දුක්වේදෙනනාව කඳල ඉදිරියේ කඳුලක් සලන්ට සොසමක් හෙලන්නට මිනිස්සු ලෝක දහතුවතුර නැති වූයේ ඇයි යනහැඟීම රසිකත්තය තුළ පුන්නපුනාම හිතතුළ බොඩ්නැගෙන කරුණක් බව පැදිලි වෙනවා. දෙයෝ තමයි අඳර දුන්නේ අපේ ඇඟපත නිවාලන්ට යමන් කළුවේ ගාල් වෙලා එකටවැටි නිදාගන්න. එකම පන්තියේ මිනිස්සු. එකමන්තියේ මස දෙන්නෙක්. එකම පන්තියේ මිනිස්සු දෙන්නෙක විශේෂයෙන්ම ග ගවයාගේ ස්වාමියයා ගැල්කරුවා වුවද විශේෂයෙන්ම ගැල්කරුවවාත් ගවයා දෙදි නාම් පීටිත පාන්තික සමාජිකම මිනිස්සු. සංකේතවත් කරන බව පැහැදිලි වෙනවා. තුනටියමගේ කියනවා බොහොම නො සෑහිනයේදියට අඳුර හන්දි තෙල් ගාලා අතගාාවිය එහෙමීට. මිනිස්කම් පිරිච්චි මිනිස් සමාජක මේ තුළ මිනිසුන් අතරේ මානුෂී ගණදින කොච්චරතිමුණත්න්. මුොදල රජවුණ සමාජක මේ තුළ ඊර්කාව ගත කරන්නාව මිනිසුන්ගේ මානුශීය ගණදෙනුවක් නොමැති බවත්න් කවයා කවිය තුළින් සනිවේදනය වෙනවා. තොනටිය ක කියයනකොට තුොනටියේ තෙල්ටිකක් ගාන්නට කෙනෙක් නැෑැ. නටියේ ෙල්දිික ගාන්නේ ස්ොබා දහම විසින්මයි. ස්ොබා දහමීම දරුවෝ, ස්ොබා දහමේීම මිනිස්සු, ස්ොබා දහමේම පිළිසරණෙන් ස්ොබා දහමතුර ජීවි කාවගත කරන බව කවියා සංනිවේදනය කරනවා. අඳුර එද්ද පොරවාලා අපේ අංගපත නිදිකරාවේ අඳුර අපේ දුකනිීවලා දාහක් දුග්ගින්දරනෙවා වී. අඳුර කියනෙක සංකේතියක් ලෙස කවියා මේ භාවිතා ගොට ඇති බව පැහැදිලි වෙනවා. අඳුර අපේ දුකනිවලා දාහක් දුගගින්දරනිවාවි, දාහක් දුග්ගිින්දරනිවන්නේ අඳುරබසින් අඳುරයನ රැයි. අඳුරයනු රයයි ඒ රයවිසින් යම්දායාදිය දුන්නොත් මිසක කිසි සේත්ම තමන්තදායාදයක් දිනු කෙනෙක් නෑ. අඳුර මෝහන්ද කාරේද මිනිසුන්ගේ ජීවිතවටා ගිතිඇති අඳුරද ආදී වසින් විවිධසිතු විඩි රසක සිත් සතන් තුළ ජනජවවෙන්නට මේ කාවි නිර්මාණය තුරින් අපට පසක් කරගන්නට හැකියාව ලැබෙනවාම්. වසම කාාව නිර්මාණ රචනාකිරීමේදී ගුණදා සම්මරසය කරසූරෙන් උපයෝගි කරගන්නාලද කාවය උපක්‍රමද සවධහන යොමුකරබලන කල අිට පළමුව පැහැදිරි වෙන්නේ ආකෘතියයි. සාම්ප්‍රදායික ගැල්කවිය සිවපද ආකෘතිං රචිත කවයක්. ඒත්න් මෙම ගැල් කවය දෙපද ආකෘතික කවයක්. එම නම් සාම්ප්‍රදායක සිවපදධය කාවය තුලින් පැරණි සමාජයේද දෙපද ආකෘතියෙන් නූතන පීඩිතපාන්තික සමාජික මේ ගැල්කරුවකුද සංනිවේදනය කිරීමට දෙපද කවි රටාව සමත්වී ඇතිබව පැහැදිරෙනවා. එ දෙපද රටාවතුලින් සංනිවේදනය කරන්නේ නූතන ිත පාන්තික සමාජික මේ තුළ ජීවිකාාව ගත කරන ගැල්කරුවෙක් බවනොවේද. සත්‍යේ වසෙන්ම එබදු ගැල්කරුව පිළි බඳවයි මේ කියන්නේ. සංවාද සරී භාෂාවක් කවි්‍යාපාවිච්චි කරල තියෙනවා. සරලයි විවාහරිකායි කාරුණ කසතුවිරි වඩ වඩාත් පැහැදිලි කරවන රස භාාවයන්ගින් පිරුණු කාවය වදන් කාවනිර්මාණයට එක්කොට ඇති බව පැහැදිලිබෙනවා. යමන් කළුවේ ගෙදර යන්න මොන්න තරන් දයාබර ඇමතුමක්ද. මොන්න තරම්නන් සංවයේදීද. හනික යමන්ගාල් වෙන්න මොන්න තරම්නම් ආදර බරයිද, මොන්න තරම්නම් ප්‍රියසීලීදගැන වග පැහැදිලි වෙනවා. ගෙදර ගිහින් ඇල්ලගාවින් හොඳ තන්න කොල ටිකක් උඹට ලස්සනවදන්මාලාවන්. නොසිවී ගලාහැලෙන්න්නව දියෑල්ලකින් දියදහරක් ගලා එල්නාාසේ කවියාගෙන් නිර්මාණණිය පංහිදෙන්. භාෂා වදන් ගලා ආකාරය මොන්න තරම්නම්, මනරම්ද හැන්දෑයවට උඹ ඉඳගෙන තළු ගහනව මට හෙනවා. උඹට කරුවේහුඟක්හොරද හැන් දෑවට නින්ද යනවා. දයාබරත්තේ සනිහස ලංගතුකම පස්චාත්තාපය මනුස්සකම බෝසත්කම වැනි මහා කලවරක් නැති සිතුවිඩි සමුදායක් මේ භාෂාවතුරින් ටැම්පත් කිරීමට කවියා සමත්කම් දක්වොල තියෙනවා. අඳුර යනු සංකේතයක්, අඳුර යනු සංකේතයක්. අඳුර විසින් අඳුර දුරු කරන සංකේතාත්මකවරණයක් කවයා මේ තුරින්ගෙන හැදැක්වීමට සමත්කම් දක්වල තියෙනවා. සරල භාෂාවක් භාවිතා කරන කවයා. රස භහවයන්ගෙන් අනූන කාවි නිර්මාණයක් එක්කරදීමට සමත්කම් ඇති බව මේ වදනක් වදන පාසා අපිට පසක් කරගත හැකි වෙනවා. සරල භහෂාවෙන් ව්‍යංග පර්ණ භාෂාවෙන් සංමාධ සීරිි භාෂාවෙන් කවියා කවිියෙන් උපරිම වැඩගෙන ඇති බවක් අපිට පැහැදිලි වෙනවා. සැබවින්ම ගල්කයා ගැල්කරුවෙකුගේ මනෝභාාවයක් එසිවුම් ලෙස විශ්ලේෂණය කිරීම අරමුණු කරජන්නලද ගුණදස අමර සේකරයන්න. මෙම කාව නිර්මාණය තුළින් අපූර් ආකාරයට ගැල්කරුගේ මනෝ භහවේසියුම් ලෙස විශලේෂණය කිරීමට සමක්තෙල තියෙනවා. කාව නිර්මාණය ආරම්භේසිට අවසානයේ දක්වාම කරුණ අරසයක්. කාවි නිර්මාණය අවසා මාරම්භයසිට අවසානයේ දක්වාම තැනින් තැන තැනින් තැන, විවිධ රසභාාවයන් රසික සිත්සතන්තුළට මෝදුකරවීමට. මේ කාවිනිර්මාණය සමත්වී ඇති බව. අපිට ඇති ශයින්ම පැහැදිලි වෙනවා. කාවි නිර්මාණය ආරම්භේසිද අවසානිම අපූරුචිත්ත රූප ජනත කිරීමක් ද මේ නිර්මාණය තුළින් පැහැදිලි. ස්්‍රව්ව්‍ය ගෝචර වෝද භාවගෝචර වූද අපූරු කාවි නිර්මාණයක් මෙම කාව්‍ය නිර්මාණය තුළින් කාව රසයක් කවයා උරුම කරදීමට සමත්කම්පා ඇති බව මෙම නිර්මාණ කණ්ඩ තුළින් පසක් කරගත හැකි වෙනවා. සැබවින් ගුණදාස අමරසේකරයන් විසින් අඳුරා අපේ දුකනිවාවි කාාවදිරිම්මාණෙතුළින් අරමුණු කරගන්නා ලද. නිර්මාණනය අරමුණ ඉතාම රසාලිප්ද ලෙස උත්පාධනය කරවීමට කවියා ගන්නාලද උත්සාහය, අතිශයින්ම සාර්ථක උත්සාහයක් වී ඇති බව පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම ගැල්කරුවගේ මනෝභාවේ විස්්දේශනය කරමින් පන්ති සමාජික මේක ජවිීකාවකත කරන්න වූ ගැල්කරුවයකුගේ එම තම් පීඩිතයෙකුගේ සිතුම් පැතුම්ද අනාවරණය කිරීමට ගන්නාලද එම උත්සාහය. අතිශය රසාලිප්තයි. රස භාවයන්ගෙන් පිරුණු කාවි නිර්මාණයක් වසින් ගුණදා සාමරසය කරසූරයෙන්ගේ අඳුර අපේදුක නිවාවි කාවිෙන් නිර්මාණය අපට පසක් කරගත හැකිවෙනවා. දරුවනේ මේ කරුණු හොඳන සියයට අරගෙන. ඔබ විසින්ම මේ කරුණුපාදක කරගෙන, මේකටගැපෙන් රසස්වාදයක් ඔබට ලියන්නට ආවොත්තයහෙම එක රසාස්වාදය ලිවීමට ඔබ අවශ්‍ය කරන්නාව මානසක ශක්තිය, ගොනගාගන්න වගබලා ගන්න ඒ නැවත නැවත අසා නැවත නැවත ලියාම් ඔබ මේ ඔබේ විවාගේට හමුුවෙන කාව නිර්මාණයයි විශ්වාසය කරමින් රසවිදනිදිරති වෙන ලෙස මම සලුදරුවන්ට යෝජනා කරනවා ඔබ සැමට සුබ අනාගතයා